ශ්‍රී ලංකා හොඳයි ඉතින් ඔන්න අපුංචි විරාමයකට පස්සේ නැවතත් එකතු වෙනා සිතට දැනෙන සිකුරාදාත් එක්ක. ඉතින් සිතට දැනෙන සිකුරාදා අපි සිතට දැනදේව කතා කරනවා වගේම ස්වර්ණවාහිනියත් විශේෂයෙන්ම සිතට දැනෙන නාලිකාවක් ලෙස ලක්ෂි සිතට දැනෙන කලාව සිතට දැනෙන ටෙලිනාට්‍ය කලාව නැවත වතාවක් අවදි කරපු නාලිකාවක් හැටියට ස්වර්ණවාහිනියට හිමි වෙන්නේ පළමු තැන කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ටෙලිනාට්‍ය කලාවේ යම්කිසි පසුබෑමකට ලක් වෙලා තිබුණා. මොකද අපිට බොහොසත් ටෙලිනාට්‍ය කලාවක් තිබුණ සුලක්ෂි අතීතයේ ඉඳලා. ඉතින් මේ තිබුණු බොහොසත් ටෙලිනාට්‍ය කලාව යම් කාල පරිච්ඡේදයක් තිබ්බී යම් පසුබෑමකට ලක් වුණා කියලා හැම කෙනෙක්ම ඇසුරින් අඳපු යුගයක් තිබුණා. ඉතින් නැවත වතාවක් මේ බොහොසත් බව මේ සාරවත් බව ටෙලිනාට්‍ය කලාවට මුසු කරන්නට පුරෝගාමිත්වය ගත නාලිකාව තමයි ස්වර්ණවාහිනිය කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා අපිව නරඹන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබ ඒට අනිවාර්යයෙන්ම සාක්ෂි දරාවි. අපි මොනතරම් ටෙලිනාට්‍ය කලාව ඔබේ ජීවිතයට ඔබේ හදවතට සමීප කළාද කියලා. ඉතින් මේ ටෙලිනාට්‍ය මාලාවක් අපි තීරණ කළා තිබෙනවා සුලක්ෂි. අලුතෙන් ටෙලිනාට්‍ය ගණනාවක් දැන් වසර ගණනාවක තිස්සේ හදවතේ රැඳෙන ටෙලිනාට්‍ය ගණනාවක් ඔබට තීරණ කරා. ඉතින් මේ පෙරහැරේම තවත් අංගයක් තමයි මේ අපි කතාබහට නිමිත්ත කරගෙන තියෙන්නේ. දැන් අප්‍රේල් මාසෙ පටන් ගන්නකොට අප්‍රේල් පළවෙනිදා විශේෂයිනේ. මොඩයාගේ දවසේ අලුත් නිර්මාණයක් වෙනස් නිර්මාණයක් කියලා දැක්කෝ අමුතු නමකින් අක්කි. බයිස්කෝප්. මොකද්ද මේ බයිස්කෝප් එක? ඒකනේ දැන් අපි හැමෝටම කියනවනේ මේ ඒක හරියට බයිස්කෝප් එකක් කියලා කියනවා. අපි අතම් මෙතන කියන බයිස්කෝප් නටන්න එපා කියලා කියනවා. හැබැයි මේ බයිස්කෝප් බලන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ඉතින් බයිස්කෝප් බලන්න පුළුවන් ඔබට සතියේ දින 5 රාත්‍රී 7:30ට ස්වර්ණවාහිනියත් එක්ක එකතු වුණොතේ. ඉතින් බයිස්කෝප් ගැන කතා බහ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ ගැන කතා බහ කරන්න අපි මැදිරියට කැඳවා ගත්ත බයිස්කෝප් හරහා ඔබේ ආලින්දයට එකතු වෙන ඔබ ආදරය කරන චරිත දෙක. මගේ ළඟම ඉන්නවා බයිස්කෝප් ටෙලිනාට්‍ය චේතියගේ චරිතයට පණපුවන ශෂික දියමන්ත සමරසිංහ. දැන් මේ නම කියනට වඩා සමර කියලා කම හැමෝම දන්නවා. අයිමන් සමර. ඒත් එක්කම අපි බොහොම ආදරය කරන අපි බොහොම ගරු කරන ප්‍රවීණ රංගන ශිල්පිනිය අපිත් එක්ක එකතු වෙනවා කාංචන මාලා මහවිතාන. අයිමන් සුබදසන කක්කේ. හොඳයි ඉතින් අපි බයිස්කෝප් පිළිබඳව මේ දෙන්නත් එක්ක කතා බහ කරමු. දැන් කාංචන මාලාක්කේ දැන් බයිස්කෝප් ටෙලිනාට්‍යත් එක්ක ඔබ තවත් චරිතයකින් ආලින්දයට ගොඩවදින අපේ ආදරණීය ප්‍රේක්ෂකින්ගේ අපිට කියන්නකෝ මේ චරිතය පිළිබඳව ටිකක්. චරිතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා පොඩි නාට්‍ය ගැනම කතා කරලා ඉන්නේ නේද? මේ නාට්‍ය ඇත්තටම මේ අපේ යුගයේ ටෙලිනාට්‍ය රජු කියලා අපි කියන අපේ ජයප්‍රකාශ් ගුරුනාදන් මාත්‍යාගේ අධ්‍යක්ෂණයක්, යුගයේ කතාකාරයා බුද්ධික සේමසිංහගේ තිර රචනයක් සහ මේ නාට්‍ය ඇත්තටම මම මෙහි රේකිය නිෂ්පාදකවරිය ලංකාවේ ඒ මගේ පිටරට ඉන්න මගේ හොඳම යෙහෙළිය ජනිතා නීලිකා පෙරේරා තමයි මේ නාට්‍ය නිෂ්පාදන දායකත්වයේ දරන්නේ. එතකොට මේ මම කරන්නේ ලංකාවේ රේකිය නිෂ්පාදනයේ අපේ චැනල් එක ආටිස්ලා යොකුමත් එක්ක කටයුතු කරන ගමන් මට හම්බෙලා තියෙනවා වෙනස්ම චරිතයක්. මේ 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 නාට්‍ය තුළ මේ හැමදාම මම මාව දැකපු අර උගලන් හැමදාම කතා කරපු ආදරය කරපු අර දුක් විඳින ඒ අම්මා නෙමෙයි. ඉතින් මේක ටිකක් තියෙන්නේ බොහොම සරල සැහැල්ලුවෙන් මේ මගේ පුතාව නළුවෙක් කරන්න මේක බයිස්කෝප්නේ. හොඳට මේ මගේ පුතාව නළුවෙක් කරන්නට වෙහෙසන මේ නමේ සවිශේෂත්වය ගැනත් අපි කතා කරමු එක්ක. බයිස්කෝප් කියලා ඇයි මේකට දැම්මේ? බයිස්කෝප් කියලා මේකට දැම්මම ඇත්තටම මේ මේක ඇතුලේ තියෙන බයිස්කෝප් එකක් හින්දා. ඒ කියන්නේ මේ නාට්‍ය ඇතුලේ නාට්‍යයක් තියෙනවා. මේකේ තියෙන කතාව බුද්ධික සේමසිංහගේ මේ මේකේ මේ අපේ මේකේ තේමා වුණේ ඇතුළම මේ කොල්ලු 4 දෙනෙක් කලාව හරහා මේ මේ ජීවිතේ ජය ගන්නට දරන උත්සාහය. ඉතින් මේ කොල්ලු 4 දෙනා තමයි අපේ සජිත අනුත්තර, සංගීත ප්‍රභු, අපේ සමරි සහ විරාජ්. ඉතින් ওই 4 දෙනා තමයි මේ 4 දෙනාගේ තුලින් තමයි මේ බයිස්කෝප් කියන කැලියට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපි කිව්වේ නම හොඳයි බයිස්කෝප් කියලා. මේ දැන් මට වුමනා වෙනවා මගේ මේ කොහෙවත් ඉන්න පුතා, ගමක ඉන්න පුතෙක් මේ පොඩි කෑල් වරා උගලන් දකින්න ඇති මේක පහුගිය දවස්වල විකාශය වුණා. පොඩි රාමුවක යාව නිකන් අහම්පෙන් පෙනිලා ඉතින් ඒක අම්මා ලොකුවට අරගෙන ගම ලොකුවට අරගෙන පුතා මේක ලොකුට නෑ මෙයා නළුවෙක් වෙන්න ඕන කියන තැනට ඉඳලා මට තියෙනවා හින්දි සිනමාවේ රේඛා කියන නිලියගේ අර අපි වුණ කියලා කියන්නේ එහෙම එකක් මට තියෙනවා. මට මම පුතාට නම දාලා තියෙනත් අභිෂේක් කියලා අමිතාබ් බච්චන්ගේ පුතාගේ නම. මගේ පුතත් මම අභිෂේක් කෙනෙක් කරන්න තමයි වෙහෙසෙන්නේ. ඉතින් ඔහොම අමුතුම වෙනස්ම චරිතයක් තමයි මට මේ ටෙලිනාට්‍ය රංගනයේ දායකත්වය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
දැන් ඔබ රංගනයේ දායකත්වයේ සපයපු ස්වර්ණවාහිනිය හරහාම ප්‍රේක්ෂකයන්ට සමීප කරපු ටෙලිනාටි ගණනාවක් තිබෙනවා. ඒ ටෙලිනාටි වල චරිත බොහොම ආදරෙන් මේ ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. ඒ වගේම දැන් මේ කියන කරුණු කාරණා එක්ක මේ චරිතයත් අනිවාර්යයෙන්ම ඔන්න ප්‍රේක්ෂක හදවතේ වැදෙන චරිතයක් වඩ පත්වේවික්කේ. ඇත්ත නංගි, දැන් ඇත්තට මං හිතන්නේ කොටස් තුනයි විකාශය වුණේ. දැන් මට ඊයේ මගේ සහෘද ශිල්පීන් හම්බුණා මේ අපේ ස්වර්ණවාහිනිය අවුරුදු උත්සවය ඇතුළෙම මගේ ළඟට ඇවිල්ලා. දැන් මම නම් කිව්වද මනීෂා චංචලල එසේනම ඇවිල්ලා ආනේ ආන්ඩියෝ මේක මාර චරිතයක් නේ, ඔයාට පුදුම එකක් නේ හම්බෙන්නේ. මම කොහොමද හැමදාම ඕගොල්ලෝ දෙක අඬන අම්මට වේදී මේකේ මොකද්ද ඔය වෙනසක් මිනිස්සු දකිනවා. මම ඒකට ඉතින් ඇත්තටම ඒ සිවායියගේ අපූර්ව අධ්‍යක්ෂණය, බුද්ධිකගේ අපූර්ව රචනය, ඒ තේමාව ඉතින් ඒක වටිනවා. ඉතින් ඔයගොල්ලෝ කිව්වාගේ මට ඒක වෙනස්ම ගෞරවයක් ලැබෙන චරිතයක් වේ. දැන් සමරිත් එක්ක කතා කරන්න පුළුවන් චේතිය. චේතිය. චේතියගේ චරිතය කොයි විදිහටද බයිස්කෝප් තුල ගලාගෙන යන්නේ? චේතිය කියන්නේ ඇත්තටම අර කියපු කංචනක කියපු මේ මේ තරුණයෝ හතර දෙනා. ඒ කියන්නේ ඇඩම්ස් අපේ සජිත අයියා, ඊළඟට අනුරාධ විරාජ් අයියා, ඒ වගේම නූරි. නූරි කියන්නේ සංගීත ප්‍රභු. ඒත් එක්කම මම තමයි චේතිය. එතකොට චේතිය කියලා කියන්නේ එයාගේ පවුල. ඉතින් තාත්තා ත්‍රිවිල් එකක් තමයි එලවන්නේ, හය දුවනවා. ඒ ත්‍රිවිල් එකෙන් තමයි එයාගේ මුළු පවුලම මාසිකව ජීවත් වෙන්නේ. හැබැයි මෙයාට නළුවෙක් වෙන්න තියෙන ආසාව කොච්චරද කියලා කියනවා නම්, අර තාත්තා දවස් දෙකකට තාත්තගෙන් ත්‍රිවිල් එකක් ඉල්ලගෙන එනවා මේ චිත්‍රපටිය හදන්න. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක අපි බලමු ඉතින් ඉස්සරහට. ඔව් ඉස්සරහට බලමු. මේක බයිස්කෝප් එකක් නේ. ඒකෙන් ඉස්සෙල්ලා අපි කතාව කියන්නේ නැහැ. ඇවිල්ලා ගහලේ. කොහොමද ඉස්සෙල්ලා? හවුස්ෆුල්ෙන් ඉස්සෙල්ලා ෆිල්ම් එක බලන්න ඕන. කතාව කියන්න. මේ දැනට කොටස් 4 විකාශය වෙලා තියෙනවා. එතකොට මේ කොටස් 4 තාම කතාව නැහැ. තාම කතාව පටන්ගෙන නැහැ. ඔව් තාම කතාව නැහැ. කතාව පටන්ගෙන නැහැ. තව කොටස් 2ක් විතර ගියාට පස්සේ තමයි කට්ටියට තේරෙන්නේ මොකද්ද ඇත්තටම බයිස්කෝප් එකේ වෙන්නේ. යන්නේ බයිස්කෝප් කියන්නේ මොකක්ද? දැන් එහෙම් දැන් ප්‍රංශයේ කොටස් තියෙනවා සමහර වෙලාවට නේද? ඔව්. පැරිසියේ කොටස් තියෙනවා අපිට. ලංකාවේ මෙහෙම මේ දර්ශන තලවල කොටස් තියෙනවා. නිලම කෙනෙක්ගේ ගයක් පෙන්වනවා. කොල්ලු හතර දෙනෙක්ගේ බෝඩි බක් පෙන්වනවා. මගේ ගමක මන් නටනවා. දැන් මේක තාමර ඇත්ත වශයෙන් කියනවනම් ගතානුගතික ටෙලිනාට්‍යයක තියෙන පෞලක කතාවක් වගේ බලාපොරොත්තු වෙන්න එපා දැම්මම. මේක තාම අපි මේ ගොඩ නගාගෙන එනවා. මේ තාම කුතුහලයි. එහෙම් තාම කොටස් යන්නේ. එතකොට මේවා එකතු වෙන තැන එනවා. තව දවස් කීපයකින් එනවා. තාම කසකාරය විතර යන්නේ පෙරහැර ඉස්සරහට. හලේ පිරිසිදු ජවනිකා රසක් තමයි අපි නරඹමින් ඉන්නේ වෙන්නේ. සමහරකින් මට අහන්න හිතුණා මේ කලා ජීවිතේ නළුවෙක් විදිහට ජයප්‍රකාශ් ශිවගුරු නාදන් අපේ අධ්‍යක්ෂතුමත් එක්ක කටයුතු කිරීම ගැන මොකද හිතන්නේ? පහසුවේද වැඩ කටයුතු කරගෙන යන්න? මීට කලින්ම මම අධ්‍යක්ෂවරු දෙන්නෙක් එක්ක වැඩ කරලා තිබුණා, චාමර ජනරාජ පීරිස් අයියා සහ සුපුන් රත්නායක අයියා. ඉතින් පළවෙනි වතාවට තමයි ඇත්තටම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාත් එක්ක වැඩ කරන්නේ. මට තේරෙන්නේ කොහොමද ඒ තරම් හොඳ මිනිස්සෙක්, කියන්නේ නිදහසක් කලාකාරකෙනු රංගන ශිල්පීන්ට ලබා දෙන නිදහස තමන්ගේ වැඩේ ඇතුලේ. ඒ වගේම කිසි වෙලාවක තරහ යන මිනිස්සෙක් නෙවෙයි. හරිම නිවිච්ච චරිතයක්. ඒ වගේම දැන් මට සමහරවිට තේරෙන්නේ නැහැ මම පළවෙනි පාරට වැඩ ගන්න කියලා. දැන් සජිත අයියලත් එක්ක, එතකොට සංගීත අයියලත් එක්ක විරාජ්ජයත් කලින් වැඩ කරලා තියෙනවානේ. මේ ගොඩක් අය මේ නාට්‍ය ඉන්න ගොඩක් අය කලින් ශිවකුමාර මහත්මයත් එක්ක වැඩ කරලා තියෙන කට්ටිය. හැබැයි මම පළවෙනි පාරට තමයි වැඩ කරන්නේ. ඒත් මට තේරෙන්නේ නැහැ මම පළවෙනි පාරට වැඩ කරන්නේ කියලා. ඒ තරමටම හරිම සුහදව කටයුතු කරන කෙනෙක්, හොඳ මිනිස්සෙක්. මිනිස්සුත් නැත්තා. දැන් ශිවගුරු නාදන් මහත්මයා ගැන කතා කරනකොට මේ මැදිරියේ හැම කෙනෙක්ම කියන කතාව තමයි සුලක්ෂුවේ. ඉතින් කාන්චනමාලාක්ක, දැන් ඔබ රංගන ශිල්පිනියක් හැටියට වගේම නිෂ්පාදකවරියක් හැටියටත් ශිවගුරු නාදන් මහත්මයා එක්ක ගනුදෙනු කරනවා මේ ටෙලිනාට්‍යයේදී. කොහොමද දැනෙන්නේ ඔහුත් එක්ක මේ කටයුතු කරන්න තිබෙන පහසු බව, ඒ ලෙංගතු බව? මෙහෙමයි, ඇත්ත කියනවා නම් නංගි, මට ශිවගුරු නාදන් සිවායියා අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි, වෙන කවුරුවත් නෙමෙයි, මට ඉතාම හදවත හොඳ සුන්දර මිනිස්සෙක්. ඒහෙම මිනිස්සෙක් මගේ ජීවිතේට හම්බෙලා නැහැ. ඇත්තම කියනවා මට නෙමෙයි, මගේ මහත්තයාගේ යාළුවෙක් ඒ කාලේ ඉඳලා වැඩ කරන. ඉතින් මම මෙතෙන්දී රේඛීය නිෂ්පාදනයේ කරන්නේ, ඒ කියන්නේ මම සිවායියට, මගේ නළු නිලියන්ට, මේ අපේ ස්වර්ණවාහිනී ආයතනයට, මේ සියල්ලට මැදි වෙලා ඒ සම්බන්ධීකරණය තමයි මගෙන් වෙන්නේ. මුදල් වියදම් කරන්නේ නැහැ මම. නමුත් ඒ සියලු කටයුතු වලදී මම මොනවා හරි අපහසුතාවයකට පත් වුණත්, මොකද අපිට වගේ අධිකාරිනේ පිටරට, එතකොට මට සෑහෙන ලොකු වගකීමක් තියෙනවා. ඒ හැම දෙයක්ම මොනවා වුණත් මම මොන හරි අපහසුතාවයකට පත් වෙච්ච වෙලාවක් ආවත් ඒ පුදුම විදිහට ඒ නිවනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ හරිම
මේ අපි වැඩ කරනවාද අපි මේ ටෙලිනාට්‍යයක මේ අපි මේ කාගේ හරි අදීරු කෙනෙක් යටතේ මේ මේ කමාන්ඩ් එක කරනවාද කියන හැඟීම අපිට නැහැ. ඇත්තටම අපි තියෙන්නේ මේ සුහදව මේ අපිට මතක නැහැ අපි ඉන්නේ මේ අපි එහෙම නැහැ. ඇත්තටම මේක පුදුම සුන්දර මිනිස්සෙක් මේ මිනිස්සුගේ හොඳකම සමහර වෙලාවට මම දකිනවා. හොඳ වැඩි වෙනවා සමහර අවස්ථාවලදී. හොඳ වැඩි වීම සමහර වෙලාවෙදී යම් යම් කාරණාවලට බලපානවා කියලා මට හිතෙනවා. මොකද එච්චරට හොඳ වැඩි කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ. කෙනෙක්ගේ අතින් වැරද්දක් වුණත් හිත රිද්දන්නේ නැහැ. ඉතින් එතෙන්දී මේ මට පුදුම මේ සහාය පහසුවක් දැනෙනවා. අර ඔබලු කිව්වාගේ ඔය ඔය රේකීය නිෂ්පාදන කතාවට අමතරව මම රංගනයේ දෙන්නත් ඉපේ. ඒ සමහර ඒ සිද්ධිවලදී ඒ සිද්ධිවලට මම නිෂ්පාදන පැත්තෙන් බලමින් තමයි මම මගේ රංගකාරිය යෙදෙන්න ඕනේ. එතකොට මගෙන් එන්න ඕන හැඟීමක් මගෙන් ඒ භාව ප්‍රකාශනයක් ඒ දේ හරියට ගන්න ඒ වෙලාවදී සිවායියා ඒ දෙන සහයෝගය ගැන කියන්න වසරනේ. ප්‍රවීණ කලා ශිල්පිනියක් වීම නිසාද මේ දෙක එකට බැලන්ස් කරගෙන මේ විදිහට කරගෙන යන්නේ? මම කලා ශිල්පිනියක් හින්දාම නෙමෙයි මේවා බැලන්ස් කරන්නේ. මම හිතන්නේ මම හොඳ ශක්තිමන්ත අම්මගේ තාත්තගේ දරුවෙක්. මම විලාගිරි ශාන්තපාවුල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තු මේ ගොඩක් ලෝකෙත් එක්ක ගනුදෙනු කරපු මං කාන්තාවන් වෙනුවෙන් සේවාවන් ඉතා කරපු මගේ ආයතනයේ අවුරුදු 38ක් වැඩ කරපු යම්කිසි කොට්ටාසයක පරිපාලනම කටයුත්තක් කරපු ඉතින් ඒ හයියේ ගැම්ම මට තියෙනවා. කලාවෙත් මම ඩීබී නිහාල් සිංහ මහත්තයා අදත් හරි ආදරයෙන් සීකන මගේ පළවෙනි අධ්‍යක්ෂකතුමා එතුමා යටතේ ඇවිල්ලා රේකා ටෙලිනාට්‍යයෙන් ඇවිල්ලා මං අදටත් මං හිතන්නේ ඉතින් අවුරුදු 30 ගානකට කිට්ටු වෙන මම වැඩ කරනවා. ඉතින් මං හිතන්නේ මට මේ පන්නරේ මගේ පවුලේ මගේ අම්මගේ මව්ගිරි වලින් මගේ දරුවන්ගෙන් මගේ මහත්තයාගෙන් සහ මේ වගේ උතුම් මනුස්සයන්ගේ සිවායියලා නිහාල් සිංහ මහත්තයලා මට නම් කියන්නේ ගොත් අධ්‍යක්ෂකවරුන්ගේ ගණනාවක් කියන්නේ නෝ. මේ සියලු දෙනාගෙන් ලැබිච්ච හයියෙන් සහ මම මගේ මං හිතන්නේ මොකක් හරි පෙරභවයක ඉඳලා හරි ගෙනලා තියෙනවා මගේ මට සමහරු කියනවා යකඩ ගෑණිය කියලා. ඒක මොකද දැන් සමහර පහුගේ කාලවල දැන් අවුරුදු 12ක් තිස්සේ ඒ මගේ මහත්තයාගේ වියෝවත් එක්කත් මම දරුවෝ තමයි රසායන කරගෙන කලාව කරගෙන ඉතින් මම තාම ඉන්නවා මගේ ගැම්මේ ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්න ආවත් මම කරත් පහසුවෙන් අර සියලු දේ මම බැලන්ස් කරගෙන වැඩ කරනවා. දැන් සමරි ඔබට ලැබුණු අවස්ථාව හරි සුවිශේෂී. මොකද ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ ඒ වගේම ප්‍රවීණ ශිල්පීන් මේ ටෙලිනාට්‍ය කලාව තුළ දැවැන්තීන් ගණනාවක් ඉන්නවා මේ ටෙලිනාට්‍යයට රංග නිර්දායක වෙන. මේ පිරිසක් එක්ක තමයි ඔබ කටයුතු කරන්නේ. කොහොමද දැනෙන්නේ මේ අත්දැකීම? ඒ ඉන්න පිරිස අපි මතක් කරමු. සංගීතකර ඇන්තනී, සංගීත ප්‍රභු විරාජ් පෙරේරා, පිලාන් ෆර්නෑන්ඩෝ, ඒ වගේම විරාජ් පෙරේරා, ඒ වගේම දිහන් ෆර්නෑන්ඩෝ, ඒ වගේම අපි නිතිවල්ගමගේ සංසාර සිංහ, පංචල මාලක්ක, ඒ වගේම ආජන ප්‍රේමරත්න, නයෝමි තක්ෂිලා අපේ දක්ෂතම නයෝමි පෙරේරා මේ හැමෝමත් එක්ක සා ඒ වගේම එකතු වෙනවා අපිට අපේ නිෂ්පාදිකාවගේ ඒ පුතා මේ චතුරංග කියලා අලුත්ම දරුවෙක්. ඉතින් එයා පැරිසියෙන් ඉඳලා රුංගත කිරීම කරන්නේ ඊළාමියා. ඉතින් ඒ වගේ කොට රංගන ශිල්පී අංජන ප්‍රේමරත්න ඒ වගේම අපි ගත්තොත් එහෙම තව ඉන්නවා සිකා අපි කවුද දුමින්ද ශ්‍රීකාන්ත ඒ වගේම මදුෂාන් නානායා එහෙම මේ විශාල රංගන ශිල්පීන් ප්‍රමාණයක්. ඒකට හැබැයි මට දැනෙන්නේ ඔක්කොම පවුලක් වගේ. يعني දැන් අතන අපි හතර දෙනා ගත්තා. සජිත අයියා, මම, සංගීත අයියා, ඉංග්‍රාජ් අයියා. يعني ඇඩම්ස්, චේති, අනුරාද, නූරි. අපි හතර දෙනා ගත්තත් අපි හතර දෙනාගේ පුදුමාකාර එකතුවක් තියෙන්නේ නාට්‍ය ඇතුලේ. ඉතින් මට පුදුමාකාර සහයෝගයක් ලැබුණා. දැන් ඒගොල්ලොත් එක ගත්තාම ඇත්තට මේ මම රංගපාන දෙවෙන් ටෙලිනාට්‍ය, තුන්වෙන් ටෙලිනාට්‍ය. හැබැයි මට ඒ දෙන සහයෝගය එක මට කියාගන්න තේරෙන්නේ නැහැ. නෑ ඔයාලට කියාගන්න තේරෙන්නේ නැත්නම් අර ඔයා හඬවල් වෙනස් කරලා කියන විදිය තියෙනවා. මේ විදිහට කියන්නේ මම අසයි ඒක හන්නේ. බොහොම ස්තුතියි. ඒ විදිහට කියන්නේ මම දැක්කා. බයිස්කෝප්. බයිස්කෝප් බලන්න හැමෝම. මේක ඉතරයි ඉල්ලන්නේ. ඒක හොඳ වැඩක්. මේ සිවගුණාදන් මාත්මයා සිවා. යා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරනවා ජනිතා පෙරේරා. අපි ලියනවා අපේ සේමේ දිග සේම සිංහ මේ ගොඩක් අය ඉන්නවා. අපි හැමෝටම සුබපතන ජය වේවා. බලනව නේද? තවත් කෙනකින් කියමුද අපි ඒක? මට හිතනවා මෙහෙම ගියයි කියලා. බයිස්කෝප් බලන්ට කියලා අපි හැමෝටම කියනවා. අපි ඒ කාලේ බයිස්කෝප් බැලුවා. පාර්ලිමේන්තුවේ බයිස්කෝප් පෙන්නනෝ. අපි ඉඳ පෙරේදා සම්මානුරුලකත් කිව්වා. ලං ලෝකේ තියෙන හොඳම බයිස්කෝප් එක තමයි පාර්ලිමේන්තුව. ඔව් ඒක කිව්වා. ඉන්න අපි කියනවා I request everyone to watch Bioscope continuously. Don't go to get the telegram from the previous episodes. Just continue watching. That's what I'm requesting from all of you.
ඔය වගේ සුන්දර දේවල් තියෙනවා. ඉතින් බයිස්කෝප් එක එකතු වෙලා හිටිය සතිය දින පහේම රාත්‍රී 7යි 30 ස්වර්ණවාහිනියත් එක්ක මීටත් වඩා අපුරු දෙයක් රස විඳින හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක් බවට අපිට විශ්වාසයි. අනිවාර්යෙන්ම සම්මාන උළුවල සම්මාන පිට සම්මාන ලැබෙන්න කියලාත් අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. දැම්ම බිඳලා මම විශේෂයෙන් යම් කෙනෙක්ව සඳහන් කරන අපි සංගීත් ප්‍රභු ගැන. මේ සංගීත් ප්‍රභුගේ චරිත රංගනය ගැන බක්ක අයට ඒ කියන්නේ අමුත් මරක්ස දෙමළ ඇක්සන්ට් එක අරගෙන ඒක දැන් මම බලාගෙන ඉන්නකොට මේ මම වැඩ කරලා ඉඳලා යනවා සෙට් එකේ මම ගිහිල්ලා රූපවාහිනියේ මේක බලන් ඉන්නකොටත් මට කෑ ගහලා හිනස්ස වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ආකර්ෂණීයයි. ඊයේ ගත්තත් අර එක පාටම අනුරාධගේ ෆෝන් එක බලනවා WhatsApp chats බලනවා. එතකොට අයියා ගන්න දෙක පහ යාට ඒකනේ චූටි ඩයලොග් එකක් ඇති. කවඩියාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. කවඩියාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. නාඩගම් කාරයෝ කවඩියාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. සරාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් සජිත්. ඔව් සරාගෙන සම්පූර්ණ වෙනස් සජිත්. හොඳයි. ඉතින් මේ වෙනස අත්දකින්න ඔබට හැකියාව තිබෙන අපි ආරාධනා කරන එකතු වෙන්න කියලා සතිය දින පහේම රාත්‍රී 7:30ට බයිස්කෝප් එක. ඉතින් ඔබ දෙදාට බොහොම ස්තුතියි අද දවස අපිත් එක්ක මේ සුන්දර කතා බහට එකතු වුණාට. ආයිබන් කියලා සමුදින සුබදවසක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සමුදන්ට මතින් ඔබට තවත් සුවිශේෂී කටයුත්තක් පිළිබඳවත් මතක් කරන්න ඕනේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිව්බන්න වසර සිනමා විද්‍යාර්ථීන් විසින් නිෂ්පාදනය කරනු ලබන සලංගේ සිනමා නිර්මාණය අප්‍රේල් 8 වෙනිදා උදෑසන 10:00ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මිනි තියටර් හිදී තිරගත වෙන්නට සියලු කටයුතු සංවිධානය වෙලා තිබෙනවා. ඉතින් මේ සුවිශේෂීත්වය තමයි ශ්‍රී පාලි මණ්ඩපයේ සිසු සිසුවියන් අතින් මෙතෙක් නිෂ්පාදනය වුණු ප්‍රථම වෘතාන්ත සිනමා පටය. මෙයයි ඉතින් ඔබට ඔන්න ඒ මතක් කිරීමක් කරන ඔබට එකතු වෙන්න පුළුවන් මේ අපූර්ව කටයුත්තත් එක්ක. හොඳයි. ඉතින් සිතට දැනෙන සිකුරාදාවේ සිතට දැනෙන බොහෝ දේ අද ඔබේ ජීවිතයට එකතු කරන්න අපිට හැකියාව ලැබෙන කියලා අපි විශ්වාස කරන සුලක්ෂි සති අන්තයේ වින්දනීයව ගත කරන්න ඔන්න අපි ඔබට මඟ පාදලා දුන්නා.